අපි ගෞරවස්සද නායක ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ මේ අවස්ථාවට දිනෙන්නේ නම් විසින් වැඩම කළ තරු පූජනීය මහා සංඝරත්නයේ අවසරයි මෙපිය ඇතිවරණි පිළිතුරු දිගට කතා කරන්න වෙලාව නැහැ උදක් අපිට ඉදිරියේදී වැඩ කරන්න තියෙනවා පොහොගේ රසක් පුරපතුලස්වා පොහේ දවසේ මේකට කිසියෙකු බලාපොරොත්තු නොවුණු ඉතිහාසයේ පළවෙනි වතාවට අලුත් අත්දැකීමකට මුහුණ දෙන්න අපි කාටත් සිදු වුණා බොහෝත්තේ ඉන්දරතල හාමුදුරුවෝ තම සිරුරට පෙට්‍රල් වගරගෙන එක සැරින් තමගේ සිරුර දවා හලු කරගන්න සැරසුවේ සිදුවීම් මාලාව විද්‍යුත් නාලිකාවලින් දකිද්දී ඇතිවෙච්ච අපේ සිත්වල ඇතිවෙච්ච නොසන්සුන් බව අනිත් පැත්තෙන් අපේ සිත්වල ඇතිවෙච්ච උද්වේගය සහ අදිශාය කතරම් දැයි කියන්න පුළුවන් කමක් නැති තරම් අවාසනාවකට වගේ උන්වහන්සේගේ අපවත් වීමෙන් පස්සේ උන්වහන්සේගේ මේ ක්‍රියාපිළිවෙත ඉතාමත්ම සාහසික විදියට ඉතාමත්ම නරක විදියට තුච්ච විදියට උන්වහන්සේගේ නමින් ලියන්න පටන් ගත්තා මේක සියලු නසා ගැනීමක් කිව්වා මේක ධර්ම විරෝධී කිව්වා හාමුදුරුවෝ මෙහෙම හැසිරෙන්න හොඳ නැහැ කිව්වා මෙසේ හැසිරෙන්නට ලෝකයා මොන වගේ දේවල් නොකියයි කිව්වා ඉතාම උපහාසයේ උන්වහන්සේගේ මේ උත්තර ජීවිත පූජාව හැල්ලුවට ලක් කරන හැල්ලුවට ලක් කරන්නේ ඇතැම් මාර්ගයේ එවගේම අපේ මරක්කල නිගාවේ හාමුදුරුවෝ එවගේම තව බොහෝ කල්ලි කණ්ඩායම් වැරදි ජාතක ලියන්න උත්සාහ ගත්තා අපි අහන්න ඕන එක දෙයයි පහදී ලෙස සංවිධානය කරගෙන වෙලාවේ අපි ඉල්ලීමක් කරන්න ඕනි බොහෝත ඉන්දරතන හාමුදුරුවෝ තමන්ගේ ජීවිතේ පූජා කළේ අඳුර යටපත ගන්න යමේන මං නොදැන මං මුලා වෙච්ච ජාතියට නිර්වින්දනය වූ ජාතියට මේ මෝඩ මුත් සිංහලයන්ට අඳුර යටපත ගන්න සිංහලයන්ට තමන්ගේ ජීවිතේ ගිනිදැල් වලින් ආලෝකය පෙන්වලා නවමගක් පෙන්වීම උදෙසා මිස වෙනත් හේතුවක් නිසා නෙවෙයි අපි හැමෝම තේරුම් ගත යුතුයි උන්වහන්සේ මේ ජීවිතය දුන්න සන්දහවේ මොකක්ද කියලා පිළන්නවා රජයේ මාධ්‍යයක් එවැගේ මැදම් පෞද්ගලික මාධ්‍යයක් ඉතාම නරක විදියට මේ කාරණයෙන් හැසිරුණා ගවදාතරය කියන්නේ ඉස්සරහට ගෙනාවා උන්වහන්සේගේ ජීවිත පරිත්‍යාගය ගවඝාතනය කියන කාරණයට ලඟු කරන්න එපා ඒක වැරදි ගවඝාතනය විතරක් නෙවෙයි ගවඝාතනය ඇතුළු කාරණා පහක් උන්වහන්සේ තමන්ගේ මේ ගත්ත තීන්දුව ඇතුලේ දැඩිතරව අවිස්ථානයක් විදියට තබා තිබුණා ඒකේ පළවෙනි කාරණාව තමයි අන්‍යාගමික කරණයට එරෙහිව පරද පාර්ලිමේන්තුවේ සම්මත කරන්න කියන එක ක්‍රිස්තියානි රාජ්‍යවල සංවිධාන 400ක් මේ මොහොතේ අපේ අහිංසක බෞද්ධ දමිළ හින්දුන් ඇතුළු තව බොහෝ පාර්ශ්වයන් ගලන
පාලකයෝ නිදි ඒ පිළිබඳව අවධානය යොමු කරන්න කියලා මේ සෝවිද හාමුදුරුව උපවාස කෙරුවා අපේ නායක හාමුදුරුව තව බොහෝ පෙරපාලිගියා උද්ඝෝෂණ දීපා කඳුළු ගේස්සේව හාමුදුරුවෝ යුදවාදීන් කියලා හන්වන්න බලද්දි පවා ඒ සරණ අපිට ගෙනියන්න වුණා අවසානයේදී ඉන්දරණ හාමුදුරුව තේරුම් ගත්තා මොනතරම් සංවිධානය වෙලා කෑමර දුන්නොත් මොනතරම් විදිලේකට ඉදිරිපත් කෙරුවා තවත් වෙන්නේ මගේ ජීවිත පූජාවෙන් මේ මූක ජාතිය අවදි කරන්න ඕනේ කියන ඔක්කුංග ප්‍රාර්ථනාවේ හිතේ තිබුණා දෙවි කාරණාව තමයි මේ රටේ ක්‍රියාත්මක කරන මුස්ලිම් මන්දවාදය අපේ පාලකයන්ට මේවා කියනකොට අපේ නැතිවෙච්ච ඇතැම් නැතිවෙච්ච කල්පනා කරනවා මේ හාමුදුරුවන්ට පිස්සු මේ හාමුදුරුවන්ට තියන්නේ දෙන දානනික වලදලා වෙනදයක් බලාගෙන අපට ආවදලා පාවදලා යන විතරයි කියන එක තමයි ඔවුන් කල්පනා කරන්නේ වැරදි මැටිමැත්තන්ට වඩා අවුරුදු 200ක් ඉන් එහාට දුර අපිට පේනවා ඒ නිසායි අපි අදත් මේ මොහොතේ කියන්නේ මේ රට පුරාම ක්‍රියාත්මක වෙන දරුණු වහවාදයක් ඇතුළු දරුණු ඉස්ලාමී අන්තවාදයක් මුස්ලිම් අන්තවාදයක් මේ රට තුළ ක්‍රියාත්මක වෙනවා ඒකට එරෙහිව කරුණා කරලා වැඩමද බලන්න කියලා අපි හැමදාම ආදලා කිව්වා එහෙම කියනකොට අපේ මෙතනට මොකද කරන්නේ මේ හාමුදුරුවන්ට පිස්සුය මේ වගේ පිටවලින් කොන්ත්‍රාත්තුයි කියලා අපේ පැත්තට ඕල් කරන්න හදනවා ඉන්ද්‍රතන හාමුදුරුවෝ තමන්ගේ ප්‍රධාන කාරණා පහ ඇතුලේ මුස්ලිම් අන්තවාදයේ පිළිබඳ කතා කළා අනිත් කාරණාව තමයි දවසින් දවස දවසින් දවස මේකට සංස්කෘතිකමය වශයෙන් දරුණු ආක්‍රමණයක් දරුණු ඝාතනයක් අපේ හරපද්ධතියේ කේන්ද්‍රකඩගෙන සිද්ධ වෙනවා ඒ යම් කිසිවක් නිසා නෙමෙයි ඇතැම් අපේ මැතිවරුන් ගුණාධිය මත සමාජයලාම අපි දකින්න විශේෂයෙන් අපේ පොලිසිය උදවිය මේ සර්වාංගික පූර්තුව දෙනල්ලා මේ තරාතන හාමුදුරුවනේ කොඳුරවලට කරනවා ඒක උන්වහන්සේ විතරක් නෙමෙයි පෞද්ගලික කාලේ දුරු රටේම සිද්ධ වුණා ඒ නිසා මේ සර්වාධනික බහුවාධනික බහුදාතික මේ පූර්තුව වහාම නතර කළ යුතුයි කියලා උන්වහන්සේ තමන්ගේ ජීවිත පූජාවට කලින් අත්පුරේ ලියනවා ඇයි ඒ පිළිබඳව අපි කතා කරන්නේ දවදාතේ කියන එකක් විතරයි එළාගේ උන්වහන්සේ අවසානයේ කියනවා මේ රටට ගැලපෙන විවස්ථාව බෞද්ධ ධර්මානුකූලව බෞද්ධ ධර්මානුකූලව සකසන්නටේ කියලා මම හිතන්නේ අපේ මුතුන් කිත්තෝ මේ සඳුදු ධාරිය ජීවිත පූජා කරලා අපට දිනා දුන්නු මේ රත්තරන් දිව මෙච්චරයි සිංහලයන්ට මැරෙන්න ඉපදෙන්න තියෙන්නේ මේ අල්ලා කෝලිය දිව අද මේක නිකන් ගලිගාමරයක් වෙලා වෙන ඕනේ කුඩාවිල ඕනේ කරන්න පුළුවන් දරතවට පත් වෙලා තියෙනවා විතරක් නෙමෙයි මේ දිනේ ඉපදිච්ච මේ දිනේ ඉතිහාසයේ සංස්කෘතිය ශිෂ්ටාචාරය නිර්මාණය කරපු ඓතිහාසික ජාතිය දවසින් දවස දුර්වල වෙනවා ඒ දුර්වල වෙන ජාතිය ගැන අපේ උන් කතා කරන්නේ නේ සිංහයන්ට හොඳම විදිය කියන්නේ බෞද්ධයන්ට හොඳම විදිය කියන්නේ අපේ ප්‍රශ්නයක් කියන්න දෙයක් නේ අපට විසඳුමක් ලබා ගන්න දෙයක් නේ ඒ නිසා අපි මේ වෙලාවේ උන්වහන්සේගේ මේ ජීවිත පරිත්‍යාගයේ කරපු වෙලාවේ වගකීමේ අපේ හාමුදුරුවනේ හෙදානින්ද අපට ඒවා එක සරණක් 27000කට ආසන්න ප්‍රමාණයක් අපේ තරුණ දරුවෝ මේ බිම විනුවේ පෞද්ගල අවුරුදු 30කට ජීවිත පූජා කෙරුවා ඒ ජීවිත පූජාවෙන් අපිට දිනා දුන්නු නිදහස මේ ඒකීය රට දෙකට ගැනීම සඳහා තව මාසෙකින් දෙකකින් එනවා පළාත් සභාව තුරේ ධාතුන් විවස්ථා සංශෝධනය ගැන කතා කරනවා මේ ජවගාතනේ වගේ මේ දෙහා ඉඳලා මේ වගේ අනාගතයේ පිළිබඳ අපේ නූපන් පරම්පරාව පිළිබඳ කතා කරන්න වැඩ කරන්න වැඩිවැඩියෙන් කටයුතු කරන්න ඉදිරියෙන් අපට සිද්ධ වෙනවා ඉන්ද රතන හාමුදුරුවෝ අපියස අපි අප කියලා හැමෝම අප තියාගනිව පොබුවට
ධාතුන් වෙන ඉවස්ථා සංශෝධනයේ නෙමෙයි පළාත් සභාව ගෙනල්ලා බඩහිරට යුරෝපයට ඕන විදිහේ ආර්ථික ගෙනල්ලා මේ මාතෘ භූමියට විරකටින් දෙන්නේ නැහැ කියන පුස්තාලය දකුණුවක පඩුවල තියාගෙන අනිස්ථානයක් මේ වෙලාව වැඩි කරගන්න මේ ඉන්ද්‍රගම හාමුදුරු ඉදිරිපත් කරමු කාරණා පහ අපි දීර්ඝ කාලයක් තිස්සේ සංවිධානය කරමින් සාකච්ඡා කරගෙන කරුණු අදටත් ඒවට උත්තර නැහැ ඒ නිසා අපි විශ්වාස කරනවා උපවාස තිබුණා සත්‍යග්‍රහ තිබුණා මෙතනින් ඉස්සරහට මේකට ප්‍රශ්න වලට උත්තර හොයන්න ඉන්නේ ජීවිත පූජාවෙන් නම් එළැනි ජීවිත දාර්ශනික ලේස්ටි දිනුමුදන්ද අවුරුදු 5000 කල් බුද්ධ ශාසනය ආරක්ෂා වෙන්න කියලා බුදුන්ගේ වදනින් ඔය ඉල්ලපු ඒ ප්‍රතිඥා විශ්ව කරන්ද සපත කරපු ජාතියක් අපි ඒ නිසා අපේ ජීවිත පූජාව කියන්නේ බහුලක දෙයක් නෙමෙයි අපි විශේෂයෙන් කියන අවසාන වශයෙන් ඉන්ද්‍රතන හාමුදුරුවන්ගේ මේ උත්තර ජීවිත පරිත්‍යාගය ලබු කළා මේක මෝඩ ගමක් මේක පක්කරි ගමක් සියදිවි නසා ගැනීමක් කියලා සියදිවි නසා ගැනීමක් කියලා මේ තෙන්නි අදහස් පළ කරන ඒ මුක්තරණ අපි කියන්නේ ඕනි එක දෙයක් ප්‍රභාකරන්ගේ සතුරු හමුදාව අලිමංකර මහ කඳවුරට ඇතුළු වෙන්න හදද්දී එක වීර දරුවෙක් සිටියා හසලක ගාමිණි කුලරත්න අදත් අපි සැලකන්නේ හසලක වීරයා නමින් සාමාන්‍ය සම්ප්‍රදාය තමයි පිරිත හමුදාවේ පොලිසිය නිලධාරියෙකුට පුළුවන් ගමක් මේ සීලි හානි කරගන්න ඔබගේ ඇතේන සම්ප්‍රදායන් අනුව එසේ සියලු විහානි කරගත්තොත් හමුදා උත්තමාචාරණේ පොලිස් උත්තමාචාරණේ තමන්ගේ සිය වීදිනේ සාමාන්‍ය මිනිස්සෙක් විදියටයි නියදෙන්න වෙන්නේ අපි අහන්නේ ඉන්දවරණ හාමුදුරුවන්ගේ ජීවිතය මේ තරම් උත්තර පරිත්‍යාග උත්තම අරමුණක් වෙන්නේ පරිත්‍යාග කළ තේදී ඒ උත්තර පරිත්‍යාගයේ ලබු කරන්න හදනයි කියන අපි අහන්නේ මෙච්චරයි එතකොට හසලක ගාමිණි කරලා තියන්නේ ජාතිය වෙනුවෙන් සියලුම සාගරීමක්ද අපි දැක්ක පහුගිය 18 වෙනිදා බුදු ජයග්‍රහණය සමර වෙලාවේ පොළොවදී විශේෂයෙන් අවසන් මානුෂීය ලෙහිනුමේදී ජීවිතය පූජ කරපු තමන්ගේ කල්යාණ බේරගන්න තමන්ගේ කබලුව බේරගන්න තමන්ගේ ජීවිතය පූජා කරපු බොහෝ සෙබළුන්ට වීර විභූෂණ සම්මාන දුන්නා. එතකොට ඒ සම්ප්‍රදාය තියෙති සියලු රසාගත උත්තමාචාරයක් ලැබෙන්නේ නැහැ කියලා දැනගෙන ඔවුන්නේ කරගෙන තියෙන්නේ සියලු රසා ගැනීමක්ද කියලා අපි අහන්න ඕන. මේ තක්කරි කතා කියන පුරුවන්ගේ ඒ නිසා අවසාන වශයෙන් මේ වෙලාවේ අපි එක අධිෂ්ඨානයක් ඇති කර ගනිමු. මේ මරණය වගකීමෙන් මේ ආණ්ඩුවට ගැලවෙන්න බෑ. කරුණාකර දැන්වත් සිද්ධීතති මිනිස්සු සූදානම් වෙන්නේ මේ රට ගැලපෙන මිනිස්සු බලන්න. දැන් ගොඩනැගිලි හැදලා ඇති මේ මරණයත් එක්ක අපි ලෑස්ති වෙනවා.
අපි දන්නවා ප්‍රතිසභාවේ ඉන්නවා, පාර්ලිමේන්තුවේ ඉන්නවා, පළාත් සභාවේ ඉන්නවා, ආගමේ දේශපාලන බලාධිකාරයන් තුල ඉන්නවා. ඉන්දරෝපල හාමුදුරුවනේ අපි ඔබ වහන්සේගේ නාමයෙන් දෙයක් දෙයක් ගානේ යමි. මේ දක්කලිකම් කරන දුන් දේශපාලන රටෙහිව අපේ ගානේ දෙන්න ලෑස්ති වෙන ඊට පස්සේ ඇයි එක්කෙනෙක්වත් මේ තරම් මේ ප්‍රශ්න රටේ තියෙදී අවශ්‍ය දේවල් කතා කරන්නේ නේ? ඒ නිසායි හාමුදුරුවෝ පාරට බැහැලා හැමදාම උද්ඝෝෂණයක්. එහෙම නැත්නම් කොතන හරි කලබලනවා හොඳ. එක්ක පඳුරු ගෑස් සාවිද එක්ක පන්සලේ දානි හම්බ වෙන්නේ නැහැ. මෙන්න මේ කඩවීම් කරන්නේ වගකීම්තේවා හරියාකාරව එදිනෙදා ඒ සෙන්ටු නොකරන නිසා විසාවෙන්මයි. ඒ නිසා අපි කියනවා මින් පස්සේ අරමතරමින් නගර සභාවට, අරමතරමින් ප්‍රාදේශීය සභාවට, අරමතරමින් පළාත් සභාවට ඇතුළු වෙලා ඉහළට හැම කෙනෙක්ගෙනම සිහිවෙන් හිතන්න හොරක් අත්තරියේ කුඩුකාරයේ ස්ත්‍රීසගේ මුල්තනේ මේ අයට මේ ජාතියට මාපල දෙන්න මේ ජාතියට මාපල දෙන්න නම් අරමතරමින් පින්පව් දෙක අදහන පන්සිල් ටික තුන දින එවැනිම මොනවාරි විෂයක් පිළිබඳ ගැඹුරු අවබෝධයක් ඇති මහතුන්තර මේ දේ වලට යැවීමෙන් විතරයි මේ ජාතියට මනමගෙන්න පුළුවන්. ඒවද සීමක් කරන්නේ අපේ ඉන්දර කරන හාමුදුරුව අපි දෙවෙනි කාලයක් තිස්සේ දන්නවා උන්වහන්සේ 9:45 වෙනක සිරුර ඉන්දියාවේ අපි ආරම්භ වෙද්දී හරියටම 9:55 ඒ වෙලාවෙන්දලා අපි හුදාක් මහන්සි ගත්තා. එවගේම රජයේ වෙලාවේ මැදිහත් වෙලා ගුවන් යානාවේ යවලා හෙලිකොප්ටර් වලට පොළොට ගෙනල්ලා වෛද්‍යවරු විශාල මහන්සියක් ගත්තා. උන්වහන්සේගේ ජීවිතේ වේදගන්ධ නමුත් ඒ වෙනකොට 95% උන්වහන්සේගේ සිරුර බැරිලා ඉවරයි. නමුත් තවන්න දෙයක් නැහැ. උන්වහන්සේ ජාතිය රහින් වුණත් උන්වහන්සේ ඉදිරිපත් කරපු අරමුණ ඒ පරමාර්ථ සපත කර ගැනීම වෙනුවෙන් ඒවා සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් අපි වෙනදාට වඩා වේගයෙන් එවැනිම අධිෂ්ඨාන ශීලීව වැඩ කරමු කියන කාරණාව මතක් කරමින් සියලු ආකාරයෙන් අපි රැස් කරගත් උතුම් පුණ්‍ය බලයන්ගේ හේතුවෙන් අපේ ඉන්දමතර ස්වාමීන් වහන්සේලා මේ සියලුපේ නිර්වාණ අවබෝධය පිණිස වේවා කියලා පතමින් ඔබ හැම දෙනාටම පෙරවන්